දෂණය වංචාව නාස්තතිය අක්‍රමික තාහසහ ආකාක්‍රමිශවතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්ෂ දහසකුත් එකක් ප්‍රශ්න වැැද අද අපි වැඩවර්ජනවලටත් මුහුණ දෙමින් ඉන්නවනේද. අප අමාරුවඉතිංයි අමුතුවින් කියන්ට දෙයක් නෑන ලබන සති හරි ඔය ඉල්ළංග සතියේදි හරි තැන්ඔය අයි පල්මු වාරිකත් පළමුවාරිකේ කියන්නේ මතකතියාගන්නට නයක් හොඳේ ඒ ලැබෙන්ටත් ඉඩ තියෙනවා. ඒකන්න ඇමරිකානු ඩොල මිලියන තුන් සියයක් හරි හාරසියක් හරි අතර ප්‍රමාණයක්හොඳේ දැඟඉති ඕක හරියට බැලූ ෙල්ගෙනාව තෙල්නව හතරක් හරි පහක්කරි. හොඳේ මේ ලැබෙන්නේ නාය තවරුදු හතාටකින් දරුවන්ගේ දරුවනුත් ගෙවිය යුතු නයක් මේ ලැබෙන්නේ දහෙටා අනිද්දට පාර අයිනය කිරිබත්වෙලා රතිංඥ හෙම පත්තු කරලායිF දිනාගත්ත අපේ විරවා රටට සිත සදනා විරවා ඔබයි කියලා කැම්පේන් එකක් ආවොත් පුදුමුවෙන්ට පහ කළබලවෙන්ට එපා ඒ තමයි ලංකාව හොඳේ මේ අපි ගිය දා සේවිනි වතාවට කියලත් දැංහුගක්තෙනකුට මතකනෑ ඔහු නිෙදහසින් පසු ගෙවනු වසර හැත්ත පහතුළ අපි අයිFF එකට දාසේවතාවක් ගෙහිල්ල තියෙනවා. හැම අවස්ථාව එකද නය තමයි ඉල්ලලා තියෙන්නේෙ. කාල කාලබී ජොලි කරලා තිබ්බට වඩා ආයේ නයි වෙලා තියනවා. ඇත්තටම මෙතනදි දිගින් දිගටම වෙලාතියෙන්නේ ගත්ත නය හරි පාරේ කළමනාකරණය කර ගත්තේ නැති එක. ඒට ප්‍රධහන හේතුව දූෂණය. නැතුව මේ නීති නැතිකමනෙවෙයි හොඳ මේ සමස්ත මූල්ල අර්බුදය එක්කම බැඳිලා තියෙන්නේ පහත් දේශපාලනය. ඒ නිසා කොහෙෙන් අයක් ලැබනත් හිල්කූඩියකට වතුරපුරෝණ තත්වයක් තමයි මේ හැත්තෑ පස් වසර තුළ දක්නට ලැබන . නට ලැබෙන්න්නේ හොඳේ දැන් ඇත්තටම අපේ රටේ දූෂණය මර්ධනය කරන්න බැරිදියක්ත? ඇත්තටම බැලූ බැල්මට මේ රටෙන් මේ පවතින දේශපාලන ක්‍රමය තුළ. නම් දූෂණය ඉවත්කිරීම හිතන තරම් ලේසි පාසු නෑ. එකට හේතුවමකද දන්නවාද. හේතුව තමයි මේ වර්තමානය තුළ. මේ රටේ දේශපාලනයේ අත්තිවාර්ම ඒමත් ඇත්තම් ෆෞුන්ඩේෂන්න එක. ඒමත් ඇත්තම් බේස් එක දූෂනය. එකනේ දූෂණයකෙන්න අත්තිවාරම ෆෆුන්ඩේෂන එක මත තමයි, රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. ට දශපාලන නැති ගොඩ් ැගිල්ල හදල තියෙන්නේ රටේ පවතින දේශපාලන අත්තිවර්ම එමනැත්තම් ෆෞන්ඩේෂන එක තමයි දැන්දෂණය ඕකතමයි ප්‍රශ්නේ මේ දේශපාලන ක්‍රමය තුළ මේතාක් පාලන බලය හිමි වූ ප්‍රදහන පක්ෂ දෙක එමත් නැත්තම් ඔය එකතු වෙලා ගහන සන්ධාන මොනොවද කලි මොනොවද කරමින්න්නන්නේ රටේ පාලන බලය හිමිකරගෙන රට පාලනය කරන බව පෙන්වමින් රටේ වස්තුව කොල්ල කනවා. මොකදද කරන්නේ රටේ පාලන බලය අයිතිකරගෙන රටපාලනය කරන බව පෙන්නොමින් අපිට ආදරේ බව පෙන්ුවමින් රටේවස්තුව කොල්ලකනවා. තමන්ට බලේ ලැබි රට භාර්ගත් පසු කොල්ලකෑම වලක්වන්ට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට නීතිය ක්‍රියාත්මකවීම වැලැක්වීම සඳහා. මේ දේශපාල බලියගත් පක්ෂ මේතා ක්‍රියා කරලාතියනවා. හරිද ඇත්තමකිවෝත් රටට කොල්ලකනු ලැබේ සහ. ල්කනු ලබන්නේ හොදෙක්ම ආණ්ඩු බලය ඇති අය පමණක්ම නෙවෙයි හොඳේ ආණ්ඩුවට පිටස්තර තම හිතවතුන්ටත් රටේ ධනය කොල්ලකෑමට හැකි වන පරිදි දූෂණ අත්තිවාර්ම මත තමයි ඒ උන්දලගේ දේශපාලනය ඉදිකරලා තියෙන්නේ රට තුළ නීතියේ පාලනයේ නැතිකම නිසා දූෂණවල යෙදන්නන්ට රට මංකොල්ලකන්ට හොරුන්ට දඩුවම් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා එකන්නේ නීතියේ ආධිපත්තියද දේශපාලනයට යට කරගෙන ති ඊට ොඳම උදාහරණයේ ඇමරිකානු ජනාධිපතිටවත් නැති මෙරට ජනාතිිපති සතු විදාායක බලය. ඇමරිකාාවේ ජනාධිපති ගන්න ඕනම තීරණයක් හෝ ක්‍රයා මාර්ගයක් අවලංගු කිරීමේ බලය ඇමිරිකානු ශ්‍රේෂ්්‍රාධි කරනයට තිබෙනවා ඒත් අපේරටේ නේද ජනාධිපතිවරට හලින් නීතිය ක්‍රියාත්මක කරට බෑ ජනාධතිපතිගේ හිසති හෙලින් කපුටෙකටුවත් පියාවන්ට බෑනේද දැන් අපේ රටේ ජනාධිපතිවරයා. පක්ෂයක නායකක්නි ඔහුට හෝ ඇයට තම බලය පවත්තගෙන යන්නට නම් තම කණ්ඩයම සතුට ක යුතුයි තෙරණ සිංහලින් කියනවා නම් ජනාධිපතිත ඉළඟ වතාවේ ජයගන්න තම කණ්ඩාය මේ සහය අවශ්‍යයි එකනි ඉළඟ ජනාතිපතිවරණන්නේ ජයගන්ට නම් තම කණ්ඩාය මේ සහය සඳහා විවිධදේවල් දෙන්න වෙනවා අනේද ඇත්තමකි වෝත් මේ නිසා ජනපති තමන්ට හිමි මුක්තිේ බලය ජනපති තමන්ට හිමි මුක්තිය බලය රැකවරණේ යාගේ කණ්ඩායමටත්දෙනවා හරද හිටහොඳම උදාාර එක්දසසේ හැත්ත හතෙන් පසු අද දක්වා පැවති ආණ්ඩුවල බලය තිබියදී තම කණ්ඩාෑමේ හෝ ඉන් පිටස්තර හිතවතිකුට එරෙහිව අල්ලා සෝ දූෂණ විමර්ශන එක දු පැමණිල් ලක්වතන් අවසානයේ දක්වා තර්කානුකූලව ගෙනගොස් නැත ලංකාවේ මේ ක් දස්සමසේ හැත්තහතෙන් පසු දූෂණ පංචා ඉතිහාසේ බැලු හම නීතියට උඩින් ජනපතිට ඇති මුක්තිය තමන්ගේ නඩේ උන්දලට තමන්ගේ රෙහහිඉන්න හොර ටන් දී ලතියෙනවා. හොඳේඒඇනේ ජනපති මුක්තිය ජනපති වන තමන්ට පමණක් නෙමේ තමන්ගේ රැහේ රහේ හිතවතුන්ටත් ලබාදීපු අවස්ථා එමටයි. ඇත්තටම මේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හදලාතියෙන්න්නෙම සියලු බලතල සකලවිද බලතල ජනපති කියෙන තනි මිනිහෙකු වටා ේන්ද්‍ර වනා කාරයට ඇත්තරම ජනපති සතු බලය නැවත ලබා ගැනීමට පාර්ලිමෙන්න්් වේ තුනෙන් දෙකටවත් බෑ. පාර්ලිමේන්ටය තුනෙන් දෙකට අමතරව ජනමත විචාණයකුත් ඕනේ ජනමත විචාණයකුත් ඔහනේ හොඳේ ජනපතික බලතල අයින් කරන්න දැන් ජනමත විචාරණය තියන්න පුළන් බලය කාග අතේ දන්නවත්තියෙන්නේ එක තියෙන්නේ ජනපති අතේ නේද දැන්තේරනවා අද විදායක ජනාධිපති ක්‍රමේ නියතියට යටත් කරන්නේ නැතිතා මෙරටෙන් දූෂණය නතර කරන්නට බැරි බව ඔ ඒ සඳහා ඇත්තටම ජනතාවාදී නව විවස්ථාවක් මේ ජනපති සතු අතිශ්‍ය භානක බලතල සංශෝධනය කරන ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නැත්තම් ජනපතිගේ මුක්තිය ඔහු තම පක්ෂේසයම තමහිතවතුන්ගේ දූෂණවහන්ට අනිවාරයෙන්ම ඉදිරියේදිීත් අනාගතයේදිත් යොදාගන්නවා ඇති අයම් මෙෆෙකෙන් ඩොලර් බිලියන දෙකයි දසම න මේ නෙමේ ඩොල බිලියන සීයක් ලැබුණත් ඇත්තමකිවෝත් හිල්කඩේට වතුරපුරවල කවදාවත් පුරුවන්න බැරි බව මතක් කරම.